ආර්ථික වැඩපිළිවෙලට සමාන්තරව අපි තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු බව මම අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුව යළිත් ශක්තිමත් කිරීම හා රාජ්‍ය ආයතන දේශපාලනකරණයෙන් මුදා ගැනීම. 22 වෙනි සංශෝධන එක් පියවරක්. පාර්ලිමේන්තුව ආංශික කාරක සභා හා අනිකුත් සභා බලවත් කිරීම තවත් වැඩසටහනක්. යෝජිත අධීක්ෂණ ආංශික කාරක සභා මගින් අපි ප්‍රධාන අරමුණ හතරක් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ආර්ථික අර්බුදයෙන් පීඩාවටපත් ප්‍රජාවට සහ පෞල්වලට සහනයක් ලබා දීම. රටත් රටේ ව්‍යවසායනුත් යළිත් ආර්ථික වශයෙන් ප්‍රගතිමත් කිරීම. ජනතාව හා සහ සම්මත සමස්ත සමාජය සුවපත් කිරීම. ඉහත තුන් වැදෑරුම් ක්‍රියාවලිය සඳහා රජයේ ආයතන හා රාජ්‍ය ක්‍රමවේදයන් ගුණජීවනය කිරීම. මෙන්න මේ අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා අධීක්ෂණ කාර්ක සභා 16ක් බලගැන්වීමට මේ වාර්තාවේ යෝජනා කරනවා. ඒ වගේම තරුණ ප්‍රජාවත් විද්වතුන් හා විශේෂඥයින්ුත් මේ කමිටු වලට සහභාගී කර ගන්නවා. ජාතික සභාවත් මේකට ඇතුල් කරලා තියෙනවා. ආංශික අධීක්ෂණ කාර්ක සභා වැදගත් වෙන්නේ 19 සංශෝධනයේ යටතේ. 19 නැතුව ආංශික අධීක්ෂණ කාර්ක සභා පටිරකවන්නේ නැහැ. වගමැතිතුමා කිව්වා රාජ්‍ය ආයතන දේශපාලනයෙන් මුදවා ගන්න ඕන කියලා. ඒක 19 කෙරුවේ ඒක. අද 20 ගෙඩහැල්ලා මේ රටේ තියෙන ආයතන ඔක්කොම ජනාධිපතිතුමා යටතේ පත් කළා. එතකොට කොහොමද ගරු වගමැතිතුමා කියන්නේ මේ රාජ්‍ය ආයතන දේශපාලනයෙන් මුදවා ගන්න මේ කොමිටි පත් කළා බෑ. අපි වැස්සලා තීරණ ගත්තත් ජනාධිපතිතුමාට පුළුවන් ඒවා ක්‍රියාත්මක නොකර ඉන්න. විජේදාස රාජපක්ෂ ගරු ඇමැතිතුමා ඉදිරිපත් කරපු 22 19 නෙවෙයි. මෙව්වා අස්බැන්දු. ඔය මොකක් හරි කාරණයක් අල්ලගෙන මේ 22 වෙනි සංශෝධනයට සහය දෙන්නේ නැත්තේ ද්විත්ව රට වැසියව බේරගැනීමේ අරමුණින් මිසක් වෙන දෙයකින් නෙවෙයි. ද්විත්ව රට වැසියට කඩේ යන්න ඕන නම් 22 අපි කියමු අපි හිතපු හොඳම එක නෙවෙයි කියලා. මොකක් හරි ටිකක් තියෙනවායි කියන්නකෝ. ඒ ටිකත් විසි කරන්න ඕනේ නැහැ. මේකට ධනාත්මකව මේ දිහා බලන්නේ කියලා මම පළමුවෙන්ම ඉල්ලනවා. මම මීට කලින් ඔබතුමාට මේ සභාවේදී යෝජනාවක් ඉදිරිපත් කළා. මේ රටට ලැබෙන විදේශ විනිමය සම්බන්ධ තීන්දුව తీරන ගන්න බාරකාර මණ්ඩලයක් පත් කරන්න. දැන් මම මේක යෝජනාව ඉදිරිපත් කළා සති ගාණක් වෙනවා. නමුත් තාමත් ඔබතුමාලගෙන් එහෙම කෙටුම් පොතක් මොකක්වත් මේ සභාවට ඇවිල්ලා නැහැ. ඇයි මේකට ක්‍රියාත්මක වීම මෙච්චර ප්‍රමාද? ජාතික සභාවේ කමිටියක් මාර්ගයේ මේ වැඩ කටයුතු කරන්න කියලායි බලාපොරොත්තු වෙන්නේ. අපිට සති දෙකකින් විතර මේක ඇති කරන්න පුළුවන්. ගරු අග්‍රාමාත්‍යතුමනි, ජාතික සභාව පිහිටුවන්න දැන් මේ පාලනයට බෑ. විදේශ විනිමය පනත ඔබතුමාගේ ආණ්ඩුව කාලේ ලිබරලයිස් කරා. මේක විදේශ විනිමය උපයවුවත් ඒක ගේන්න අත්‍යවශ්‍යම නෑ ලංකාවට. ඒ නිසා ගේන්නේ නෑ. මේ වගේ විදේශ විනිමය අර්බුදයක් තියෙන රටක ඒ පනත තාම අතවත් තිය නෑ. 22කට වඩා ඒක ප්‍රමුඛයි. ඇයි ඒවට අතවත් තියන්නේ නැත්තේ? පරණ ක්‍රමයෙන් මුදල් ආවේ නෑ ලංකාවට. මහ බැංකුවේ වර්තමාන අධිපතිතුමා සඳහන් කරලා තියෙනවා මේ විදේශ විනිමය පනතේ වෙච්ච සංශෝධනය නිසා ආමාන්‍යයෙන් මිලියන 300කට වඩා ආදායමක් රට ඇතුළට එන්නේ නෑ කියලා. මාසෙකට ඔබතුමා කියනවා නෑ විදේශ විනිමය ගලායම වැඩි වුණා කියලා. ගලායම වැඩි වෙන්න විදියක් නෑනේ ගරු අග්‍රාමාත්‍යතුමනි. විදේශ විනිමය එහෙ කොහේ හරි තැනක පාක් කරලා මෙහෙට ආවම එහෙ පාක් කරපු එකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනකොට උසාවියෙන් කියනවා නම් මහ බැංකුවට එහෙම බලයක් නෑ කියලා. විදේශ විනිමය පනතේ ඒ තියෙන හිල් ටික වහන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. කවුරු කිව්වත් මම ඒකට එකඟ වෙන්නේ නෑ. ෆොරින් එක්ස්චේන්ජ් මැනේජ්මන්ට් ඇක්ට් එක නිසා තමයි රට වැඩි උනේ. මේ හැම රටේම තියෙන එකක්. ලංකාවේ තියෙන ලෝක මේක වාගේ. හරි. අපි සිංගප්පූරුව වාගේ. හරි යා. නෑ නෑ මේ ඉන්දියාව කරන හැම එකක්ම අපි කරන්නේ නෑ. අද අද රටට මේක හොඳයි. මහා බැංකුවේ සමාජ නිලධාරීන්ට පාලන වේකක් තියෙනවා. ඒගොල්ලට ඕන ඇත්ත වශයෙන්ම උතුරු කොරියාවෙ ඉන්න. ඒක මං එකඟ වෙන්නේ නෑ. ඕසයිඩ් කමිටි ටික කරන්න ගියාම මෙතන පාර්ලිමේන්තුව ඇවිල්ලා කියනවා 21 19 නෙමේ දැන් ගේන්නේ. ජාතික සභාව දැන් තියලා වැඩක් නෑ. ඕසයිඩ් කමිටි දැන් කරලා වැඩක් නෑ. මොකද්ද මේ කියන්නේ? අමු කැවිලාද මේ? අපි කවුරු මොනවා කිව්වත් ඔබතුමාලාගෙන ආපු 21 සංශෝධනයේ තීන්දුව කියවලා බලන්න මොන හේතුවක් නිසාවත් මේ විවස්ථාව යටතේ ආරක්ෂක මාත්‍යංශය ජනාධිපතිගෙන් ඉවත් කරන්න බෑ. කිව්වට පස්සේ උත්තර දෙන්නකෝ ඉතින්. ඕකනේ බුරණ බිරුවට හරියන්නේ නෑනේ. 225ට හින ගහන්න කියලා මිනිස්සු පාරේ කියන්නේ මෙන්න මේ සංස්කෘතිය නිසා. මේ ජනාධිපතිට විරුද්ධව තමයි අද රටම කතා කරන්නේ. එහෙම තියෙද්දි තමුන්නාසලා ජනාධිපතිට අගමැති අයින් කිරීමේ බලය, අමාත්‍යංශ ධූර හෙබවීමේ බලය, කැබිනට් මණ්ඩලය පත් කිරීමේ බලය ඔක්කොම දීලා තියෙනවා. තමුන්නාසේ මහානායක හාමුදුරුවන්ට දුන්නේ වෙන පිටපතක්. ගැසට් කරේ වෙන එකක්. මහානායක හාමුදුරුවෝ රැවට්ටුවා. ඇයි මේ විධායක බලතල ගැන කතා කරනකොට තුන්වෙනි වගන්තේ හතරවෙනි වගන්තේට විතරක් සීමා වෙන්නේ? මම හිටියා නම් මම ඒක කරන්නේ නැහැ. 2 3 4ට අමතරව මම ගන්නවා 42 ජනාධිපතිවරයාගේ වගකීම. අමාත්‍ය මණ්ඩලය 43 44 අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ විෂය කාර්යභාර. මේ ඔක්කොම අරගෙන කැබිනට් මණ්ඩලයක් කියන්නේ කුමක්ද කියලා. බ්‍රිතාන්‍ය ක්‍රමයේ විතරක් නෙමෙයි ප්‍රංශ ව්‍යවස්ථාවෙන් බැලුවනම් ඒක හදියට එතෙන්ට තියෙනවා. අන්න ඒ කාරණේ ඉදිරිපත් නැකරුවේ. මුළු විපක්ෂෙම එකට ගියා නම් අපි ඔක්කොම කතා කරගෙන යයි එක. මම කියන්නේ මේ නඩුව අනිත් පැත්තට හරවන්න තිබුණා.